Ciao. හරිම ලස්සනයි. ඔයාට ගැලපෙන්නේ ওই වගේ ඇඳුම් තමයි. මේ අනිත් ඇඳුම් මෙහෙම අඳින්න එපා හොඳේ. අපරාදනේ. ආයෙත් ඒ පරණ ඇඳුම් අඳින්න එපා. මං කරුණාමට කියන්නම්කෝ. ඒ ඇඳුම් ටික අරන් යන්න කියලා. ඒවා තේජකත් ඇති වෙයිනේ. පරාතයි නෝනිට මේ ගවුම් අඳින්න බැයි නම් අපි කලිසම් දෙක තුනක් ගෙන්නකම් ඕනේ ආච්චි අම්මේ මේව හොඳයි එහෙනම් ඇත ගන්නකෝ මම සම්මන්තිය වෙක්කගෙන එන්න ඒකිකේ සුඩේයි නෝනි ගවුම් ගෙතගෙන ඉන්නව දැක්කා ලස්සරයිනේ මේ ලිපියෙන් එලියට ගන්න උත්සාහ කරෙත් ඇත්තටම ඒ කියන කාරණාවම තමයි. ඔව්. හැබැයි ඉතින් ලියනගේ මහත්තයාට මේක පැහැදිලි වුණා කියන්නේ මගේ අතින් ලියවිලා තියෙනවා කියන එක නෙමෙයි මේක සාර්ථක විදියට. ලියනගේ මහත්තයා ජාතිවාදයෙන් තමයි ත්‍රස්තවාදයේ එලියට එන්නේ. ඔව්. ආගම්වාදයත් ඒකට අයිති. දැන් ලියනගේ මහත්තයා වාදයක් තියෙනවා කියලා කියන්නේ මෙතන සරුව සම්පූර්ණ දෙයක් නැහැ කියන එකනේ. ඕනෑම කෙනෙකුට පුළුවන් වාද කරලා තර්ක බිඳලා තමන්ට ඕනෑ හැඩයක් හදාගන්න. ඒක තමයි දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. කිසිම ආගමික ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් දේශනා නොකරපු දේවල් මේ විදිහට ඉස්මතු වෙන්නේ අන්න ඒ කාරණාව හින්දානේ. ඔවුලෙනගේ මහත්තයා. ඔව්. කිසිම කෙනෙකුට අපහාසයක් උපහාසයක් නොවන විදිහට මේක ලියන්න මම ගොඩක් පරිස්සම් වුණා. හරි හරි හරි. ගොඩක් ස්තුතියි. හරි ලියනගේ මහත්තයා. හරි හරි
සනුගුපුතා මොකද හිතන්නේ මොනවා ගැනද බාප්පේ මේ සිද්ධ වෙන දේවල් ගැන හිතා ගන්න බෑ එහෙම කියලා බෑ මේ වෙනකොට එහෙම දේවල් හිතා ගන්න පුළුවන් වෙන්න ඕන මට මේ හැම දෙයක්ම ටිකක් ඈත් වෙලා ඉන්න ඕන බාප්පේ එහෙම කියලා සනසීමක් ලැබෙන්නේ නැහැ සනුක පුතා මට මෙහෙ ඉන්න බෑ මං දන්නවා සනුක පුතා ඔය හැඟීමම මටත් තිබුණා මට මැරෙන්න හිතුණා මේ ගෙවල් දොරවල් හැම දෙයක්ම අතහැරලා දාලා කොහේ හරි ඔළුව හැරුණාතක යන්න හිතුණා මං පස්සේ තේරුම් ගත්තා ප්‍රශ්නයකදී තමන්ව විනාශ කරගන්න එක තේරුමක් නැති වැඩක් කියලා සනුක පුතා ආදරේ කියලා කියන්නේ ලබා ගැනීමම නෙමෙයි ඒක තේරුම් ගන්න අපිට මුළු ජීවිත කාලෙකුත් මදි මට දරා ගන්න පුළුවන් බාප්පේ ඒත් මට මේ ගෙදර ඉන්න බැරි ඔයා විහිං විනාශ වුණාට ඒකෙන් කාටවත් උදව්වක් වෙන්නේ නැහැ සනුක පුතා. ඉතින් කඩා වැටුණාට අපේ ඇතුලේ තියෙන ශක්තියන් තියෙනවා. මං නම් හිතන්නේ මේ වෙලාවේ පුතාගේ හිත වෙන දෙයකට යොමු කරනවා නම් හොඳයි කියලා. ඒකේ බප්පේ සනුක පුතා සියා පප්පගේ කම්පැනි එකට ජොයින් වෙලා වැඩ කරන්න. මං සියා පප්පත් එක්ක මේ ගැන කතා කරන්න. එපා එපා බාප්පේ. ඇයි? ඒක හරියන්නේ. ඒක තමයි හරියන්නේ. පුතා කම්පැනි එකට ජොයින් වෙලා ඒකේ අනාගතය වෙන්න ඕනේ. ඉතින් කඩා වැටිච්ච මිනිස්සු නැගිට්ටාම ආය කවදාවත් නවත්තන්න බෑ. ඉස්සරහට යනවමයි. පුතා යන්නත් ඕනේ පාරේ තමයි. සනුක කියලා කියන්නේ මේ වගේ දෙයකින් විනාශ වෙන්න ඕන මිනිස්සෙක් නෙමෙයි. පරණ අනාගතයක් තියෙනවා. වයිසර් යන්න ඕන පුතා. උඹට වෙච්ච දේ ගැනයි ලා. ඇයි? තමන්ගේ තත්ත්වය දැනගෙන ඉපැයි මිනිස්සු වැඩ කරන්න. What's happening me now? දැන් මොකද්ද මට වෙලා තියෙන්නේ? ඇයි දෙයනේ? වෙලා තියෙන දේ සර්වාංගෙම පේන්නේ. ලෝකයාසය අතලඟ සුභ. World end coming soon. Yes. ඒකයි මේ දේවල් ළඟ ළඟ සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් කෙනෙක් ඉන්න ට්‍රයි කරනවා නම්. කවුද? අනිත්ගේ දුව. දිනිත නගා? නෑ. තේජ නෝනා. Hell of the mess. මල කෙලියයි. ඔය කතාව කල්නුත් කියලා මං ගිහින්නෙලුත් බය වුණා. ඕනේ නම් මට කරුණාමත් එක්ක කතා කරලා ලෑස්ති කරලා දෙන්න පුළුවන්. ලෑස්ටි කරලා දෙන්න උරන් ඊට වැඩිය හොඳයි තඩි කළු ගලා කරා මගේ බෙල්ල යට ගහලා මූදට තල්ලු කරා නොන්සන් වුමන් ඩැඩි ටොකින් ගෙදර ප්‍රශ්න ගැන ඔච්චර හිතන්න එපා දනුක අයියේ ඔයත් එක්ක අපි හැමෝම ඉන්නවා අපි ඕව පස්සේ විසඳගමු හරිද මම මෝඩියෙක් තමයි. හේවනාට ඉතින් මං වට ගොඩක් ආදරෙයිනේ. ඔයාට ප්‍රශ්නයක් කියන්නේ එක මටත් ප්‍රශ්නයක්. වායුව ගැන හිතන්න ඕනේ නෑ අම්මා. ඔයගේ ප්‍රශ්න ගැන මම බලා ගන්න ඔයගේ පාඩම් වැඩ ටික ඔයා බලා ගන්නලු. දනුක වාඩි වෙන්න.
කොහොමද ගෙදර තප්පේ? ඒව විසඳුමක් නෑ ගාමිණී මහත්තයා. කාටවත් ඒව විසඳන්න උවමනාවකුත් නෑ. ගෙදර ප්‍රශ්නයක් තියෙනවායි කියලා කියපු හන්දයි මම මේ කාරණාව ගැන දනුක එක්ක කතා කළේ නැත්තේ. මොකද ගාමිණී මහත්තයා? මං එහෙනම් කෙලින්ම කතාවට බහින්නම්කෝ. අමාගේ දනුකගේ සම්බන්ධය ගැන මගේ කිසිම අකමැත්තක් නැහැ. ඒ වුණාට මේ හැම දෙයකම පිළිවෙලක් තියෙන්න ඕනේනේ. මං පිළිවෙලක් ඇතුව වැඩ කරන මිනිහෙක්. ඔව් ගාමිණී මහත්තයා. මං දනුකගේ අම්මවයි තාත්තවයි කරුණා අම්මවයි අඳුරන්නේ දනුක ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉඳලා. මං එහෙට ලොකු මිනිහෙක් නෙවෙයි. මං ඒ තරම් සල්ලි ගහරෙකුත් නෙවෙයි. ඒ වුණාට මට තියෙන එකම සම්පත තමයි මගේ දුව අම්මා. මගේ දන්නව ගාමිණී මහත්තයා. මට හිතනවා දනුක ගැනයි අම්මා ගැනයි ගෙදර වැඩිහිටියොත් එක කතා කළොත් හොඳයි කියලා. දනුක මොකද හිතන්නේ? මේ වෙලාවෙ නම් ඒ වගේ කතා බහ කරන්න පුළුවන් මට පිටාවක් අපේ ගෙදර නෑ ගාමිණී මහත්තයා. අට තේරු මේ කතා බහ ටික දවසකට කල් දාලාමුද? දනුකේ මේ හිතනවා නම් ඒකේ විදියට වුණාවි. ඒ වුණාට මගේ පැත්තෙන් මේක ඉක්මන් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. දනුක තව ටික කල්පනා කරලා බලන්නකෝ. හොඳයි ගාමිණී. මොකද අද කවදාවත් නැතුව ජානකට අපේ කොම්පැනි ගැන මාත් එක්ක කතා කරන්න හිතුවා. හා? මට කතා කරන්න හිතුණා පප්පා. ඇයි? මම දීපල බෙදනවා කියුවේ ඉඳලා. අනේ නෑ පප්පා. මම මේ කතා කරන්නේ මං වෙනුවෙන් නෙමෙයි. එන අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. සුදේවයේ මමයි. කිසි වැඩකට නැති පුතාලා. සුදේවය නම් ඉතින් පප්පට උදව් කරගෙන කම්පැනි එකටලා ඉන්නෝනේ. මට ඕනේ උදව්වට නෙවෙයි. මේ කම්පැනිය බාර දෙන්න පුළුවන් පුතේ. උඹලා දෙන්නට මෙතෙන් දෙන්න බැරි වුණා. මගෙන් පස්සේ මේව ඔක්කොම විනාශ වෙලා යයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා ජානක. සනුකෝයි මදිසෝයි කම්පැනි එකට ජොයින් කරගන්න. ඒ දින කම්පැනි අනාගතේ වෙයි. ඒ දිනටම වයස තියෙනවා. කම්පැනි එක ගැන ඉගෙන ගන්න ඕන තරම් කාලෙ තියෙනවා. අපි උනන්දු කළත් එක්ස්පීරියන්ස් එක හදාගෙන හැම දෙයක්ම දිනු කරගන්න ඒ දිනට පුළුවන් වෙයි. කොහොම වුණත් මම ඔය කම්පැනි එකට ගෑවෙන්නේ නැහැ. සුදේවය කම්පැනි එක බාර ගත්තාම සනුකයි මතිසයි කම්පැනි එක ඇතුලේ ඉන්න එක ගොඩක් වටිනවා. අනික මේ ප්‍රශ්න වෙලාවේ ඉදින්නව කම්පැනි එකට ජොයින් කරගන්න එක එදිනගේ මානසිකත්වයටත් ලොකු සාහනයක් පප්පි. මමගේ ජීවිත කාලෙටම ජානක වැදගත් දෙයක් කතා කරනවා ඇහුවමයි. හ්ම්. ඒක හොඳ අදහසක්. මොකටද පප්පි? මම සනුකවයි මතීෂවයි කම්පැනියට ජොයින් කරගන්නවා. මගේ මුණු පුරෝද. හොඳයිනේ පප්පි. හොඳ අදහසක්. යා යා. ගුඩ් අයිඩියා. තමසේ කොහම තුගතනේ නේ?
මතේෂ මේ තේක බොන්න. එපා. තේජට කෝල් කරාට වැඩක් නැහැ. එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මම ආලා විශ්වාස කරන්නේ නැහැ. ඇයි? තේජ මට නොකියන්නේ. ඒක තමයි ඔයාට තියෙන ප්‍රශ්නේ. ඔයාට තේජව තේරුම් ගන්න බෑ. ඇතර මොකදුනේ? තේජ මට කෝල් කරලා කිව්වා ඔයාගෙන් අයින් වෙන්න ඕනි කියලා. ඒක නම් වෙන්න බෑ. දවසක ඔයා එක පිළිගනි. ඔයාට කවදා හරි දවසක තේජව හම්බ වෙයිනේ. හා? එතකොට ඔයා එයාගෙන් මහන්. එයා ඔයාට කියයි. උඹල සේරමල්ල එකතුලා මෙතන මොකද ලොකු අවුලක් හදලා තියෙනවා. අවුල තමයි තේජව අපිට නොගැලපෙන එක. තේජ එක තේරුම් ගත්තා. දැන් ඔයත් ඒක තේරුම් අරගෙන ඔය බොරු වැඩ නවත්තලා හිත හදා ගන්න. හරි පපේ හරි මං කියන්න මං කියන්න. හරි. ඕකේ. සමාධි. පප්ප කතා කළේ. ආ. ඒ මොකටද? හා මොනාද කියන්නේ? ඉලන්දාගේ තමුන්ට එහෙන්න. මොකටද? මොකටද කියන්නේ? ගිහිල්ලා සියා පප්පව හම්බ වෙන්න. හැබැයි රමේෂ් මෙයාව තනියෙන් යවන්න එපා ඔයත් යන්න. පිස්සු සමාධි. ආපහු මෙයා ඉවරද්ද කරන්නේ නැහැ. මට ෂුවර් එක.